අයිබෝවන් විශ්වසනීය පුවක්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් ඔබ එක්වන්නේ අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත පාස්කු වැරදිකරුවන්ට නිසකයෙන්ම දඬුවම් දෙනවා පොලිස් ඇමති අවධාරණයෙන්ම කියයි කැරොලයින් කිරුල අතහරි त्रस्त प्रहारे संबंध වත්මන් රජය අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා පොලිසිය බහර අමාත්‍ය සරත් වීරසේකර මහත්මයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඕනජිත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමුනේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මේ අතරේ ප්‍රහාරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිතුරුන් කීප දෙනෙක්ම මෙහිදී අදහස් පළ කළා. सो मम नगेटे कथा ने मे अरेस्टा अरेस्ट प्रश्न शेहान सेम सिंग मंत्री कुलम टावरी कैकिरी मुखद कथा ने मंत्र පරීක්ෂණ කරන්න කියලා එලා ශේහාන් සේමසිංහ ඇමතුමා කිව්වා කියලා ඔබතුමා ඒ කතාව කරද්දි මමත් හිටියා ඔබතුමා කිව්වා මේ පාස්කු ප්‍රහාරය එලිම ඇඟිලි දික් කරේ ආණ්ඩුවට ඔබතුමා කිව්වා මම දෙවනි ප්‍රහාරයක් සැලසුම් කරනවා කියලා කෙලිම කියපුවාම මේ දෙවනි පාරක් මේ ආණ්ඩුව ප්‍රහාරයක් සිද්ධ කළා කොයි වෙලේ මරන්න යනවද කියලා දන්නේ නැහැ කියපුවාම මොනතරම් බරපතල ප්‍රකාශයක්ද ඒ නිසා තමයි ශේහාන් සේමසිංහ ඇමතුමා මට පෞද්ගලික කිව්වා මේ වගේ දේවල් දෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියලා පාර්ලිමේන්තුවේ වර්ෂා දිනේ එහෙම එහෙම තියනවා ඔබතුමා කියන්න CID කියලා පැමිණිල්ලක් දාන්න කවුද සැලසුම් කරන්න කියලා මම ඇත්තටම ඒකට අවුරුදු දෙකක් ගියාද තාම බැරි වුණාද මේ සිඳා මහමුල කරු හොයන්න තාම බැරි වුණාද මෙයාට දඬුවම් දෙන්න අපිට පල්ලියට එන්න දෙන්න ඇත්තටම වෛරය නිර්මාණය කරලා තිබ්බා මාධ්‍ය නමුත් මේ ඒක එදා විතරද ඇයි ඒක දැන් නැත්තේ මෙහි වග උත්තර කරුවෝ විසින් අද කතා පවත්වන්නට පටන් ගන්න තියෙනවා වාර්තා පිළිබඳව 2016 දී මේ පාර්ලිමේන්තුවේදී විජේදාස රාජපක්ෂ මැතිතුමා කියනවා ISIS සංවිධානය පුහුණු වෙනවා කියලා එදා hina වෙනවා එදා මුදිවල් රහමන් මන්ත්‍රීතුමා පහර දෙනවා මේ අන්තවාදයේ සිංහල අන්තවාදයක් වස්පුරන්න යනවායි කියලා පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් පත් කරපු තේරිංකාරක සභාවේ ඉන්නවා එක පැත්තකින් ඍජුව මේ අන්තවාදී ක්‍රියාවලට ඍජු ලෙස සම්බන්ධ පුද්ගලින්ගේ දේශපාලන ව්‍යාපාරයේ හවුල්කරුවෝ සමාජිකයෝ නැද යාළුවෝ මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ ඉබ්‍රහීම්ලා වගේ අයගෙන් සල්ලි වලින් विदेश जनाधिपत विशेष मम इला चोदना මේ පාස්කු ප්‍රහාරයේ වාර්තාවේ තියෙන සඳහන් වෙලා තියෙනවා නම් ඇයි මේකට පියවර ගන්නෙ නැත්තේ යහපාලනේ රජයේ සිටි සහ අද විපක්ෂයේ සිටින සහ යහපාලන රජයට සහාය දක්වූ සීල්ම දේශපාලකයන් මෙම ප්‍රහාරයට වගකිව යුතු බව මා ප්‍රකාශ කර සිටිනවා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පාස්කු ප්‍රහාර විමර්ශන වලට අදාළව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සේම IS මතවාදයට සම්බන්ධ පන්ති පැවැත්වූ සහ ඊට සහාය දුන් සියල්ලම අපි අත්අඩංගුවටගෙන සහ ගනිමින් සිටිනවා රටේ ජනතාවගේ ආරක්ෂාව සැපීම අපේ වගකීමක් එය අප නොපිරිලා ඉටු කරනවා ඒ සඳහා සිළු දනාගේම සහාය අපි අපේක්ෂා කරනවා අවසාන වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මා ප්‍රකාශ කරන්නේ පාස්කු ප්‍රහාරයේ මියගිය සතුවල සිළුම දිනාට සාධාරණේ ඉටු කිරීමට අපි දිවිහිමියෙන් කැප වෙන බවයි
මෙතර ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න කැමැත්තක් දක්වන දරුවන්ට ඒ සඳහා නව ක්‍රමවේදයක් සැකසීමට රජයේ මේ වන විටත් කටයුතු කරනවා කියලා ඇමති නාමල් රාජපක්ෂ මහත්මයා කිව්වා. ඇමතිවරයා මේ බව කිව්වේ අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහත්මයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පාසල් යන වයසේම ක්‍රීඩා වෙම්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන අය වෙන්නේ වෙනමම ක්‍රමවේදයක් හදන්න පුළුවන් කමක් තියෙනවා දමාත්‍යංශයට විද්‍යාපීඨයක් නිර්මාණය වෙනවා විශ්වවිද්‍යාලයක් නිර්මාණය වෙනවා NVQ විදිහේ ක්‍රමවේදයක් ජාත්‍යන්තරයට ගැලපෙන්නේ මොනේ මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා මේ වෙනකොට වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා ගරු මණ්ඩිතුමනි විශේෂයෙන් ඔබට සඳහන් කරන්න ඕනේ ක්‍රීඩා පාසල් අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපන මාත්‍යංශයත් දෙක පෝෂිත පාසල් 150ක් නම් කරන්න ZCO එකෙන් ක්‍රීඩා පදනම් ආයතනයට ඔය ක්‍රීඩා විශ්වවිද්‍යාලයට දරුවෝ බඳව ගත්තොත් කිසි දවසක මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ ක්‍රීඩා කරන දරුවෙක්ට කරු කතානායකතුමනි විශ්වවිද්‍යාලයට යන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අපි පැහැදිලිව ක්‍රීඩා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් විදිහට හඳුන්වන අතර ඒ තුල ඒ දරුවන්ට තමන්ට කැමති ඕනම ශ්‍රේණියක අධ්‍යාපනය හදාරන්න පුළුවන්. පොච ජඹුරිවිල චන්දරතන ස්වාමීන් වහන්සේ පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊයේ දිනේදී කොළඹ කොටුව ප්‍රදේශයේදී පොලිස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියා කළ ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමිනුයි චන්දරත්න ස්වාමීන් වහන්සේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ මියගිය හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප ඔවුන්ගේ යැපෙන්නන්ට ජීවිතාන්තය දක්වා ලබා දීමට ජනාධිපතිතුමා ගත් තීරණය බෙහෙවින් අගය කරන බවයි. විශේෂයෙන් ඊයේ දවසේ ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ කළ සාකච්ඡාවකදී එතුමා ප්‍රකාශයට පත් කළා මියගිය රණවීරු බිරින්දෑවරුන්ටත් ආබාධිත රණවීරුවන්ටත් දිව්‍ය අතිතේ වැටුප ලබා දීමට එතුමා කටයුතු කරන බව. රණවීරුවන්ට ඒ අයිතිවාසිකම ලබා දීම සම්බන්ධයෙන් අපි ගරු ජනාධිපතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. වෙනුරු යාපනයේ මහනගර සභාවට සේවකයන් පිරිසක් බඳවගෙන ඔවුන්ට LTT ලාංඡනයේ ප්‍රවර්ධනය වන ආකාරයෙන් නිලැඳුමක් ලබා දී සේවයේ යොදවා ගැනීම නිසා යාපනයේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත්තා. පසුව රජිත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. එෙහිදී ඔහුට ඇපත් නියම වුණා. ඒ රුපියල් ලක්ෂ 2ක පුද්ගලික ඇප දෙකක් මතයි. යාපනයේ මහනගර සභාවට තාවකාලිකව බඳවාගත් පිරිසකට යාපනයේ නගරාධිපති විශ්වලිංග මණිවන්නන් නිලැඳුම් ලබා දී ඔවුන් යාපනයේ නගරයේ රථවාහන හැසිරවීම සඳහා යොදවා තිබූ බවට තොරතුරු වාර්තා වුණා. පොලිසිය පවසන්නේ එම පිරිසගේ නිලැඳුම LTTE පොලිසිය භාවිත කළ ඇඳුමට සමාන බවයි. මෙම ක්‍රියාව LTTE සංවිධානයේ නිලැඳුම හා ලකුණ ප්‍රදර්ශනය කිරීමක් බව පොලිසිය පවසනවා. මේ සම්බන්ධයෙන් යාපනයේ නාගරික කොමසාරිස්වරයාගෙන් සහ තවත් පිරිසකගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනයේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 37 හැවිරිදි ඔහු දෙමළ ජාතික සංධානයේ නියෝජනය කරනවා. LTT කාලේ LTT පොලිසියට දීපු යුනිෆෝම් එක ඒ 100%ක් ඒ යුනිෆෝම්ම තමයි. එතකොට අපිට බයක් බීතියක් ඇති වුණා මේ මොකද ආපෝ LTT නැවත ආවිල්ලාද කියලා. උසාවි වැඩ, පොලිසි වැඩ, PH වැඩ ඔක්කොම මෙයා මෙයාගේ මතෙන් අදලා දාලා තියෙනවා. දැන් තේරුණාද? පොලිස් බලය ඉල්ලෙල්ල හිටියේ පළාත් සභාවට මේ වගේ ගොන් වැඩ කරන්න. මේ වගේ රස්තවාද ආපෝ අනුබල දෙන්න. ආන්දෝලනයට තුඩුදුන් පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් ගැන විමර්ශනයක් ආරම්භ කරන්න කියලා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම් දුන්නා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අදාළ විමර්ශන සඳහා පත් කළා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ආන්දෝලනයට තුඩුදුන් පිළිකාකාරක සහිත පොල්තෙල් පිළිබඳ ගැටලුව මෙවැනි විට දැඩි කතාබහට ලක්ව තිබෙනවා. එම පොල්තෙල්වලට අදාළ ප්‍රමිති සහතික මෙවැනි විට නිරීක්ෂණය කිරීමෙන් පවතිනවා. අදාළ පොල්තෙල් ගෙන්වූ සමාගම්වලින් සහ ඊට අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. රෙග්වේ දත්ත පිළිබඳ විමර්ශනවලදී වැඩි අවධානය යොමු කරනවා. ප්‍රමිති සහතිකයේ ලැබෙන තෙක් පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී තිබේද යන්න පිළිබඳවද මෙම විමර්ශනවලදී සොයාබැලීමට නියමිතයි. මේ අතර දංකොටුව ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක ගල් කර තිබියදී පිරිපහදු නොකළ ආනයනික පොල්තෙල් බවුසර දෙක සම්බන්ධයෙන් විමර්ශනද දැන් ක්‍රියාත්මකයි. ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී මෙම පොල්තෙල්වල පිළිකාකාරක තිබූ බව සනාථ වුණා.
පොල්තල් ගැන කතා බහ මේ දවස්වල වැඩි වශයෙන් අහන්නට ලැබෙනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුම අදත් ඒ ගැන මේ විදිහට අදහස් දක්වලා තිබුණා. අද ජනතාව කන්න නෙවෙයි වෙලා තියෙන්නේ ලෙව කන්න වෙලා තියෙන්නේ විශේෂයෙන්ම වස විස පොල්තෙල් ඇවිල්ලා හිස තෙල් ගෑම වෙනකොට වස තෙල් ගන්න වෙලා තියෙන තත්ත්වයක් තුල අවුරුදු හරියට කන්න බැරි තත්ත්වයක් තුල ණය බරත්තව වැඩිවීම තුල අවසානාත්මක වශයෙන් වෙන්නේ මොකද්ද ණය අරගෙන යැපෙන රටක් බවට පත් වෙලා අර සමහර අප්‍රිකානු රටවල් වගේ කලැප්ස් වෙන තත්ත්වයකට මේක ඇදන් යෑම තමයි සිද්ධ වෙන්නේ මෙතන ඉස්සරහත් තියෙනවා කැවිලි වට්ටියකුත් මේකෙන් කන්න නම් එපා අමරිකාර් මන්ත්‍රීතුමා මොකද මොන පොල්තෙල් වලින්ද දන්නේ හදලා තියෙන්නේ පොල්තෙල් ටික නැතුව මේ රටේ මිනිහෙකුට ජීවත් වෙන්න බෑ ඒකට විස දාලා තියෙනවා නම් ඒ කොච්චර භයානක තත්ත්වයක්ද මේ පොල්තෙල් තමයි කවදත් මේ රටට ආනයනය කරමින් තිබිලා තියෙන්නේ මේක තමයි ඇත්ත කතාව හොඳට හෝ නරකට ඒකට මේවා තමයි අපි ආහාරයට ගනිමින් තිබිලා තියෙන්නේ එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ කිසි දවසක ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් නොතිබීම තමයි මේවා නතර කරන්න අපි වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍යයි ඒකයි අපි කරේ ඇත්තටම මේ පිළිකාකාරක තියෙන පොල්තෙල් කියන එක අපේ සමාජය තුළ දීර්ඝ කාලයක් තිබිච්ච දෙයක් ඒක මේ වතාවේ තමයි ඒක පරිශන කරලා හොයාගත්තේ ඉතින් හොයාගත්තු ආණ්ඩුවට දොස් පටවන එක නෙවෙයි කරන්න ඕනේ මේවා හොයන්නේ බලන්නේ නැතුව මේ ආයතන පහුගිය කාලේ මොකද්ද කරේ කියන ප්‍රශ්නෙටයි උත්තර හොයන්නේ අපි දැක්කා මේ ප්‍රමිතිය ආයතනයේ අදස දෙනවා වගේ කියනවා මේ තවත් පිළිකාකාරක රැසක් තියෙනවා කියලා ඒවා එඩි කරන්න විදිහක් නැහැ කියලා ප්‍රමිතිය ආයතනයේ ඒ නෝනගේ එක්ක මුලේ පරීක්ෂා කරන්න ඕන නැත්නම් ඒ නෝනට ප්‍රමිතියක් පනවන්න ඒ වගේ වගකීමක් නැති නිලධාරණියන් නිසා තමයි මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න දේවල් පරිභෝජනය කරනවා වෙනුවට සෞඛ්‍යයට අහිතකර දේවල් පරිභෝජනය කරන්න වෙලා තියෙන්නේ. බහුජාතික සමාගම්වල නිෂ්පාදනවලට SLS ලාංඡනය දෙනවා ප්‍රමිතිය ගැන කිසිම වග විභාගයක් නැතුව. මම හිතනවා ඒ වගේ තැනැත්තියන් පැත්ත පළාතක තබා ගත යුතු නෑ ඔය වගේ ආයතනෙ. පොලිසිය පාවිච්චි කළ පස්සේ කාලෙකදී ධාවනෙන් ඉවත් කළ වාහන විශාල සංඛ්‍යාවක් සකස් කරලා යළි ලබා දීම අද සිදු කරනවා. ඒ දරාහින් පිට පොලිස් වාහන අංගණයේදී ධාවනෙන් ඉවත් කළ බස්, කාර්, යතුරු පැදි, ට්‍රක් රථ ආදී වාහන විශාල ප්‍රමාණයක් යථාවත් කිරීම පොලිස් ප්‍රවාහන කොට්ටාසේ කාර්ය මණ්ඩලය සිදු කළා. එසේ සකස් කළ වාහන බහර් දීමේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ පොලිස් ප්‍රවාහන කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් තිලකරත්න මහතා 2021 වර්ෂයේ නවීකරණ ව්‍යාපෘති යටතේ වාහන 30කට ආසන්න ප්‍රමාණයක් ගරුබිද කරලා ධාවනයෙන් ඉවත් කරලා තිබුණා. මේ සියල්ල අපි නැවත ප්‍රතිනිර්මාණය කරලා ශ්‍රී ලංකා පොලිසිය වගේම රටේ මහජන නීතිය සාමය ආරක්ෂා කිරීමේ කාර්ය වෙනුවෙන් අපි ප්‍රතිනිර්මාණය කරලා අද දින රාජකාරිය සඳහා අපි යෙදුවා. මිලියන 12ක් වගේ මුදලක් වියදම් කරලා මිලියන 67කට ආසන්න ජාතික ධනය අපිට මේ හරහා ඉතිරි කරගැනීමේ හැකියාව ලැබුණා. ඉදිරියේදීත් මේ වගේ වාහන හඳුනාගෙන ශ්‍රී ලංකා පොලිසිය වගේම රජ ආයතනවලත් ධාවනය ඉවත් කරපු වාහන අපි හඳුනාගෙන මේ වගේ ප්‍රති නවීකරණය කරලා පොලිසියටත් වෙනත් ආයතනවලටත් අපි ලබා දීමේ කටයුතු ආරම්භ කරනවා. ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගත් කැරොලයින් චූරි එම කිරුළ අත්හැර දමන්නට තීරණය කළා කියලා සමාජ මාධ්‍ය මගින් දැනුම් දීමක් කරලා තියෙනවා. ඊට අදාළ වීඩියෝ පටයකුත් මුදා හරින්නයි ඇය කටයුතු කරලා තියෙන්නේ. I want to express my dismay over the recent actions that led to controversy. I have no personal anger with anyone. I have no agendas. To me, all contestants at the Miss Sri Lanka final were special. I only wanted a fair stage and an equal opportunity for all contestants so that they could give their best. I do not favor anyone, and I will always stand for what I believe is right. If those actions compromise the values that Mrs. World Inc. stands for, I truly feel for the lovely people who gave me a fair chance to compete on the stage, world stage, and win the Mrs. World 2020 title. If my actions hurt the feelings of any past or current winners of international or national crowns, I do feel what you are feeling right now. Every beauty pageant has a set of rules and regulations. What I was pushing from the very beginning was a fair stage.
I believe a crown has to serve a purpose. I will always stand for a fair and equal opportunity. I am now ready to hand over the crown. After all, one fair chance is all a woman needs. Thank you. නෙළුව ලංකාගම සංවර්ධනය කරන්න ජනාධිපතිතුමා ආරම්භ කරපු වැඩපිළිවෙලේ තවත් අධිරක් යටතේ ඉදිකරපු නිල්වැල්ල පාලම ජනතා ඉදිරිපත් කිරීම හෙට දවසේ සිදුවනවා. ලෝක උරුමයක් වෙන සිංහරාජ අඩවියේ සුරක්ෂිත බව ආරක්ෂා කරමින් නෙළුව ලංකාගම ගම්මානය සංවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැඟුණේ ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ. ජනතා අවශ්‍යතාවයක් ඉටු කරමින් රුපියල් මිලියන 33ක වියදමින් ඉදිකෙරෙන නිල්වැල්ල පාලම හෙට ජනතා ඉදිරිපත් කිරීම සිදුවෙනවා. මීටර 53ක දිගින් හා මීටර 6ක් පළලින් යුතු මෙම පාලමේ ඉදිකිරීම සිදු කෙරුණේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා නෙළුව ප්‍රාදේශීය සභා මෙහෙයවීමෙන් නාවික හමුදා ශ්‍රම දායකත්වයේ යටතේ ලංකාගම ප්‍රදේශයේ ජීවත් වන පවුල් 80කට මෙමකින් සෙත සලසන අතර ඔවුන්ගේ ජීවනෝපාය සරිකර ගැනීමටද මෙය මහඟු පිටුවහලක් වෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමකේ මහතා පවසනවා. දිනියාය ප්‍රදේශය පරිසර සංචරණය සම්බන්ධයෙන් වැදගත් කලාපයක්. ඉතින් මේ කලාපය තුළ දේශීය විදේශීය සංචාරකයන්ට එහා මෙහා ගමන් කර හැකි ඉතාමත්ම වටිනා කටයුත්තක් හැටියට මේ පාලම අපිට සඳහන් කරන්න කැමතියි. කය පරිසරය සම්බන්ධ කතා කරන අය මේ ගම්වල මිනිස්සු ගෙවන දුෂ්කර ජීවිත පිළිබඳව ඔවුන්ගේ ලොකු හැඟීමක් නැහැ. ඔවුන් සමස්ත ගෝලීය වශයෙන් කෙරෙන පරිසර කතා බහ තමයි තියෙන්නේ. වැල් පාලම නවමු ආකාරයකට සකස් කරලා ජනගත කිරීම අප්‍රේල් මාසේ 10 වෙනිදා සිංහල වරුදු තෑග්ගක් හැටියට ලංකාගම සහ ඒ ආසන්න ගම්වල ජනතාවට සබාර දෙන්න සූදානම්. කුකුළු මස්සල මිල මේ දවස්වල ටිකක් ඉහළ ගිහින් අලුත් අවුරුදු කාලේ කුකුළු මස්සල ගාන වැඩි කරපු එක ගැන ඒ වෙළඳුන් එක්ක රාජ්‍ය මාත්‍රි ඩී.බී. හිරත් මහතා අද සාකච්ඡා කළා. කුකුළු මස් නිෂ්පාදකින් අලුත් අවුරුදු සමයේ කෘතිම ලෙස මිල ඉහළ දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. කුකුළු මස් නිෂ්පාදකීන් සඳහා රුපියල් මිලියන 2439ක බදු සහනයක් ලබා දී තිබියදීත් මෙසේ මිල වැඩි කිරීම අසාධාරණ බවයි හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට පෙර හෙට දිනේදී සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සාකච්ඡා කිරීමට නියමිතයි. අපේ රටේ පාරිභෝගික සේවා අධිකාරිය නීතියක් සම්මත කරලා තියෙනවා වෙළඳ පොලේ කුකුළු මස් මිල පාලනය කරන්න 430ක මිලකට දැන් කුකුළු මස් කිලෝ එකක් නිෂ්පාදනය කරන්නට අපේ රටේ රුපියල් 220ක් ඒ වගේම එහෙම නැත්නම් 240 දක්වා මිලක් තමයි යන්නේ. අපි සහන දීලා නිෂ්පාදනය කරන කුකුළු මස් ටික වැඩි මිලට අලවිකරණ එක වළක්වීමේ වගකීමක් තියෙන්නේ අපි ලසන්තල්ල ගෙවන්න එමෙතුමාට. ඒ වගකීම නිසි අයුරින් ඉටු කරන්න එතුමා අපිත් එක්ක සාකච්ඡා කරා. එතුමා මේ පිළිබඳ අවබෝධයක් ලැබුවා. එහෙනම් හෙට උදේ राज्य සුන්දරම නගරයක් වුණා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙලා ඉන්නකොට තමයි ඒ සුන්දරත්වය පිටකොටුවට ලබලා තුන්නේ. ඕනජිත්. හැබැයි පසුගිය අවුරුදු 5 ඇතුළතදීම සුන්දර කරපු බොහෝ තැන් අසුන්දර වුණා. ඒ වගේ තැනක් තමයි පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය. සුන්දරව තිබිලා අසුන්දර වෙච්ච පාවෙන වෙළඳ සංකීර්ණය යලි සුන්දර තැනක් කරපු හැටි රටට පෙන්නට දසුණු වසන්ත පිටකොටුවට ගියා.
මේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය 2014 අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂමැතිතුමාගේ සංකල්පයක් අනුව තමයි මේ පාවෙන වෙළඳ සංකීර්ණය නිර්මාණය වෙන්නේ. ඒ කොළඹ සංවර්ධනය කිරීමේ මහ සැලැස්මේ එක් අංගයක් විදිහට. නමුත් නිවැරදි නඩත්තුවක් නැතිකම නිසා පහුගිය කාල සීමාව තුළ මේ පාවෙන වෙළඳ සංකීර්ණය අකර්මණ්‍ය වෙලා තිබුණා. නමුත් යලි ජීවය ලබා දෙමින් මේ පාවෙන වෙළඳ සංකීර්ණය පසුගියදා ජනතා ආයතනයට පත් කළා. අපි මේ සූදානම් වෙන්නේ ප්‍රතිසංස්කරණය කළ මේ පාවෙන වෙළඳ සංකීර්ණය ඔබට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ හොයලා බලන්න. රුපියල් මිලියන 312ක් වැය කරමින් ඉදි කළ මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසලස නඩත්තු නොකිරීම හේතුවෙන් දිනෙන් දින විනාශයට පත් වුණා. ලෑලි දිරාපත් වීම, විදුලි ආලෝක පද්ධතිය නිසලස ක්‍රියාත්මක නොවීම, අනාරක්ෂිත බව, දුර්ගන්ධය මෙන්ම නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා සිදුවීම නිසා පාවෙන වෙළඳ සංකීර්ණයට පැමිණෙන ජනතාව සීමිත වූ බැවින් මෙහි තිබූ වෙළඳ සැල් 103න් 80% ප්‍රමාණයක් වැසී ගියා. එහෙත් මේ වන විට පාවෙන වෙළඳ සංකීර්ණය නිසි පරිදි ප්‍රතිසංස්කරණය කොට ජනතා ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙනවා. මේ පාවෙන වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැල් 103කට ආසන සංඛ්‍යාවක් ස්ථාපිත කරලා තියෙනවා. ඔබට අවශ්‍ය කරන හැම දෙයක්ම අඩුවට හිතේ හැටියට මේ වෙළඳ සංකීර්ණයෙන් තෝරා ගන්න ඔබට පහසුකම් සලසලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ පිළිගත් වෙළඳ ආයතන සියල්ලක්ම පාහේ මේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙනවා. ඒ නිසා කොළඹ ආවොත් ඔබ එන්න ඕනම තැනක් තමයි කොළඹ මේ පාවෙන වෙළඳ සංකීර්ණය. සන්තෝසයි මේක අලුත් ඇඩියා කළා ප්‍රතිසංස්කරණය කළා නැවත මහජනයා මෙතෙන්ට එන්න සලස්සලා දෙන එකට එකම ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්ට සෙනගෙන්නේ නැති එක කරා වගේ ඉදිරියටත් සෙනගෙන වැඩපිළිවෙලක් සකසා දෙන්න කොටබේ මහත්තයා මේක 2014 වෘත්ත කළා මේක කඩා කප්පල් වෙලා ආයි නවීකරණය කළා මේක මහජනතාවට පත් කරා ගොඩක් අපිට සතුටුයි විවිධ අවශ්‍යතා සඳහා කොළඹ නගරයට එන ඔබට විඩාව නිවා ගන්න කදිම තැනක් තමයි මේ බේරවැව ආශ්‍රිත වේදිකුණු මේ පාවෙන වෙළඳ සංකීර්ණය කොළඹ නගරයේ සංවර්ධනය කිරීමේ මහ සැලැස්මේ එක් අංගයක් විදිහට තමයි බේරවැව ආශ්‍රිතව මේ පාවෙන වෙළඳ සංකීර්ණයේ ඉදි උනේ. මේ වෙනකොට ඒ ප්‍රතිසංස්කරණය කරලා දැන් ජනතාවට විවෘතව තිබෙනවා. තව අංග ගණනාවක් මේ පාවෙන වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතව ඉදි කිරීමට යෝජිතව තිබෙනවා. විශේෂයෙන්ම කුඩා උද්‍යානයක්, ඒ වගේම ජලය පිරිසිදු කිරීම වෙනුවෙන් නව ජල උපාංග පද්ධතියක්, ඒ වගේම ඔබම ඔබ මාරුවේ හැකි කුඩා පාලමක් ආදී වශයෙන් තව අංග ගණනාවක් ඉදි කිරීමට නියමිතයි. ඒ නිසා කොළඹ නගරයට එන ඔබ විඩාව නිවා ගන්න මේ සිරියාසිරිය විඳ ගන්න ඒ වගේම ඔබට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න අපි ඔබට ආරාධනා කරනවා එන්න බේරවැවේ ඉදුණු මේ පාවෙන වෙළඳ සංකීර්ණයට අපේ රටේ පළමුවරට ප්ලාස්ටික් ඇතුළු රත ගාලක් නිර්මාණය කිරීමට කාකිල්ස් ආයතනය පියවර ගත්තා ප්ලාස්ටික් කපද්‍රව්‍ය පරිසරයට බැහැර වීමෙන් සිදුවන දැවැන්ත විනාශය වැළැක්වීම සඳහා ප්ලාස්ටික් වලින් සැකසූ තාර විශේෂයක් යොදා ගනිමින් කාගෙල්ස් ෆුඩ් සිටි රතගාල නිර්මාණය කර තිබෙනවා. දිවයිනේ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදන විසඳුම් සපයන්නෙකු වන AGCA Innovated පෞද්ගලික සමාගම සමග එක්වී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. අපේ රටේ දිනකට එකතු වන අපද්‍රව්‍ය වලින් 6%ක්ම ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍යයි. එම ගැටළු වලට විසඳුමක් ලෙස ඉවත දැමූ ප්ලාස්ටික් බෑග් ලක්ෂ 2ක් පමණ යොදා ගනිමින් වල්කම කාගෙල්ස් ෆුඩ් සිටි රතගාල මෙසේ නිර්මාණය කෙරුණා. ඒ සමගින් අපගේ රාත්‍රි ප්‍රධාන ශෝක ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.